දියමන්ති තම දෘඩ ද්‍රව්‍යයක් බව බසා ඇති. ඊට ශක්තියෙන් සමකරන්නට හෝ අභිබවා යන්නට පුළුවන් ද්‍රව්‍ය වන කාබන් නිනිතිනල නයිලෝන් නිර්මාණය කරන්නට මිනිසාට සියවස් ගණනාවක් ගත වුණා. හැබැයි මකුලුවන් දැනට වසර මිලියන 380ක පමණ ප්‍රාග්ඓතිහාසික යුගයේ ඉඳන් සාර්ථකව මේ වැඩේ කරනවා. ඒ තමයි මකුළු දැල් බිවීම. එහෙමනම් මේ අපූරු මකුළු දැල් ගැන අද කතා කරමු. රැඳෙන්න වීඩියෝවේ අවසානය තෙක්ම. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව පැන්සලක හරස්කඩ වර්ගඵලයක් තියෙන මකුළු දැල් තන්තුවකට ගුවනේ ඇති බොයිලින් 747 යෝද ගුවන් යානයක ගමන නැවැත්වීමට පුළුවන් බවත් පැවසෙනවා. ඒ ප්‍රකාශයේ යම් අඩුලුහුඩුකම් තිබුණත් මකුළු දැල් තන්තුවක ශක්තිය ගැන අපිට දල අවබෝධයක් ලබා ගන්න එක උදව් වෙනවා. යාන්ත්‍රික ගුණවලට අමතරව ක්ෂුද්‍ර ජීවි විනාශ කිරීමේ හැකියාව, ආසාත්මිකතාවලින් තොරවීම සහ ස්වභාවිකව ක්ෂයවීමේ හැකියාවද මකුළු දැල් සතුයි. විද්‍යාඥයින් මකුළු සේද ගැන මේ තරම් අධ්‍යයනය කරන්නේ කවදාහරි මේ වගේ ද්‍රව්‍යයක් කෘතිමව නිපදවීමේ අදහස ඇතිවයි. මකුළු දැල් තන්තු විදියට තිබුණත් මකුළුවා ඒවා සිරුරේ ගබඩා කරන්නේ ඉතාමත් උකු ද්‍රවයක් විදියට. මකුළු දැල්වල ව්‍යුහය හැදිලා තියෙන්නේ ඇමිනෝ අම්ල දාම වලින්. මූලිකම ඇමිනෝ අම්ල දෙක තමයි ග්ලයිසින් සහ ඇලලීන්. සරලවම කිව්වොත් ඒක ප්‍රෝටීනයක්. මේ ප්‍රෝටීන දාම සකස් වෙලා තියෙන විදිය වෙනස් වීම අනුව දැල් වර්ග 7ක් වෙනස් ග්‍රන්ථි 7කින් නිපදවන්න මකුළුවන්ට පුළුවන්. ඒ වුණාට හැම මකුළුවෙකුටම වර්ග 7ක දැල් බඳින්න බැහැ. නමුත් පිරිමි සතෙක්ට අඩුම තරමේ ග්‍රන්ථි වර්ග 3ක් හෝ පිහිටලා තියෙනවා. මකුළුවන් මේ වගේ දැල් හදනවාට අමතරව ඔවුන්ගේ සේදවලින් තව ප්‍රයෝජන බොහෝමයක් ගන්නවා. අල්ලාගත් ගොදුරු ඔතා ගැනීමට, බිත්තර කෝෂ සෑදීමට, ගල් හෝ පත්‍රයට විවේකී ස්ථාන සාදා ගැනීමට ඔවුන් සිය සේද භාවිත කරනවා. අලුත උපන් පැටවුන් විලෝපිකයන්ගෙන් සිය දිවිය ගලවා ගැනීමටද සේදවලින් සෑදූ පැරිෂුට් වලින් පාවී යන අවස්ථා දකින්න ලැබෙනවා. මකුළු දැලක තිබෙන හැම තන්තුවක්ම ඇලෙන සුළු නැහැ. අපි එදිනදා සාමාන්‍යයෙන් දකින මකුළු දැලක සැකැස්ම තියෙන්නේ කේන්ද්‍රයේ ඉඳලා රියෝ පිටතට විහිඳුණු බයිසිකල් රෝදයක කූරු වගේ. තන්තු වලින් ඒවා උඩින් අතුරපු පැණිවලු වගේ තියෙන ඇලෙන සුළු දාම වලින් මකුණු දැල නිර්මාණය වෙලා තියෙනවා. මේ කොටස් දෙක හදන්න මකුළුවා තමන්ගේ ග්‍රන්ථි දෙකක සේද පාවිච්චි කරනවා. ඒ නිසා එක තන්තු ජාතියක් ඇලෙන සුළු වුණාට අනිත් එක එහෙම නැත්තේ. මකුළු දැලක පැටලුනහම අපිට දැනෙන ඇලෙන සුළු බව ඒකට ලැබෙන්නේ මකුළුවාගේ උදරේ තියෙන ග්‍රන්ථියකින්. මේ ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන බිඳිති සේද තන්තු දිගේ තැනින් තැන අතුරුලයි තියෙන්නේ. මේ විශේෂිත ඇලෙන සුළු ද්‍රව්‍ය සමන්විත වෙන්නේ ස්වභාවික ද්‍රව්‍යකින්. විශේෂිත කියන්නේ හේතුව තමයි මේ ඇලෙන සුළු බවට වතුරෙන් බාධාවක් ඇති නොවීම. නවතම සොයා ගැනීමකට අනුව ඇලෙන සුළු ගතියට අමතරව තවත් පුදුමාකාර යාන්ත්‍රික ගුණයක් මේ ද්‍රව බිඳිති නිසා මකුළු දැලට ලැබෙනවා. එවැනි සේද තන්තුවක් ආතතියකට ලක් කළහොත් සාමාන්‍ය ප්‍රත්‍යස්ත දෘඩ වස්තුවක්, ඒ කියන්නේ රබර් වගේ දිගින් දිගට ඇදෙනවා. හැබැයි සංකෝචනය කරන්න උත්සාහ කළහොත් සේද තන්තුව දිගඩු කරගන්නවා. ඒක හරහා ක්‍රියාත්මක වන ආතතිය වෙනසක් කරගන්නේ නැතුවම මේ දේ සිදු වෙනවා. මේ වගේ අමුතු හැසිරීමක් මීට පෙර ස්වභාවික ද්‍රව්‍යක තිබිලා හමු වෙලා නැහැ. සමහර මකුළුවන් ගොදුරු වෙතට පැනලා හදිස්සි පහර දීම් සිදු කරනවා. එහෙම ෂණිකව වෙන තැනකට පතිත වෙද්දී තමන්ගේ ස්ථායී බව පවත්වා ගැනීම වැදගත්. මොකද ස්ථායී බව ලබා ගන්න කාලය ගත කළහොත් ගොදුරු පැනලා යන්න පුළුවන්. මෙන්න මේකට උදව්වක් විදියට සමහර පනින මකුළුවන් සේද නූලක් පාවිච්චි කරනවා. වානේ වලට වඩා ශක්තිමත්, රබර් වලට වඩා ප්‍රත්‍යස්ත මේ මකුළු සේදවලින් මිනිසාට ගන්න පුළුවන් ප්‍රයෝජන බොහොමයි. ශේස්ත්‍රයේ ප්‍රාමාණික විද්වතුන්ගේ මතය අනුව මේවායින් ස්වභාවිකව ක්ෂයවන බෝතල්, ඉරෙන්නේ නැති පොත්, කඩදාසි වැනි අතිශය පුළුල් පරාසයක භාණ්ඩ නිපදවිය හැකි බවයි. කොහොම වුණත් මේ ගැන පරීක්ෂණ සිදු කරනවා. නමුත් යුටා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පරීක්ෂක රැන්ඩි ලුවිස් පවසන පරිදි කිසිම කෙනෙකු සතුව මෙවැනි දෙයකට අත්හදා බැලීම් කිරීමට මකුළු සේද කිසිවක් නැහැ. ඒකට හේතුව තමයි මකුළුවන් එකිනෙකා සමග සාමයෙන් කල් ගෙවන්න කැමති නැතිවීම. කුකුළු කොටුවකින් බිත්තර ගන්නවා වගේ මකුළු කොටුවකින් මකුළු දැල් ගන්න බැහැ. වනාන්තරවල තියෙන දැල් එකතු කරලා ගබඩා කරන්න උත්සාහ කළත් ඒකටත් වසර ගණනක් ගත වෙනවා. ඉතින් දවසක මේ පරීක්ෂණ සාර්ථකව අවසන් වූ විට වඩා ශක්තිමත් සැහැල්ලු වෙඩින වදින ඇඳුම්, කෘතීම චර්මයන්, වඩා ගුණාත්මක වෙළුම්පටි, වඩා සුමට එයා බෑග්, ප්‍රත්‍යස්ත අස්තිබන්ධ, වඩා තුනී ශක්තිමත් ශල්‍ය නූල්, මේ වගේ සුවිශේෂී යාන්ත්‍රික ගුණ තියෙන නිර්මාණ සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා. මකුළුවන් කියන්නේ හරිම විශ්මිත හැකියාවක් තියෙන සතුන් කොටසක් කියලා දැන් ඔයාලට තහවුරු වෙන්න ඇති.
ඔයාට මේ ගැන මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔයා කැමති නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙමනම් අදට සමු ගන්නවා. තවත් දවසක මේ වගේ අපූරු වීඩියෝවකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.